අද මම ඔයාලට කියලා දෙන්නේ බීම බෝතලයකින් සරල මාළු ගුලක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බීම බෝතලේ ඉහළ කෙළවරට වෙන්න මේ ආකාරයට කොටස් දෙකකට වෙන් වෙන කපා ගන්නවා. පසුව බීම බෝතලේ ඉහළ කොටස පහළ කොටසේ ඇතුළට මේ ආකාරයට බස්ස ගන්නවා. ඊළඟට මෙහෙම බස්සපු කොටස් දෙක එකිනෙකට සම්බන්ධ කරගන්න ඕනි. මම මේ සඳහා බවුත් එකක් පාවිච්චි කරලා හිල් විද ගන්නවා. ඔයාලට බවුත් එකක් නැතිනම් යකඩ ඇණයක් රත් කරලා මෙහෙම හිල් විද ගන්න පුළුවන්. ඊළඟට අපි මේ විදපු හිල් වලට නූලක් දාලා බීම් බෝතලේ කපාගත්ත කොටස් දෙක ගැලවෙන්නේ නැති වෙන්න හොඳින් ගැට ගහ ගන්නවා. ඊට පස්සේ බීම් බෝතලේ මැදින් හිල් විද ගන්නවා ඇතුලේ තියෙන වතුර ටික එළියට එන්න පුළුවන් වෙන විදියට. ඊළඟට මේ උගුලට නූලක් සහ බරක් බඳිනවා ඕන තැනකට වීසි කරගන්න පුළුවන් වෙන්න වගේම උගුල වතුර යටට යන්න පුළුවන් වෙන විදියට. යාලුනි අපි හදාගත්ත මාළු උගුල තමයි මේ තියෙන්නේ. දැන් අපි මේක ටෙස්ට් කරන්න යන්නේ කොහොමද මේක හරියට වැඩ කරනවද කියලා බලන්න. ඉතින් අපි දැන් මේක ඇතුළට මාළුන්ට දාන යමක් අපි යොදා ගන්නවා. ඒක අපි යොදාගන්නේ පාන්. අපි පාන් දානවා මේක ඇතුළට මේ ආකාරයට. මාළු මේක ඇතුළට යන්න. හරි දැන් අපි පාන් දාලා තියෙන ඇතුළට අපි දැන් බලමු මේක මාළු වෙන තැනකට අපි සික්කලා. අපිට පේනවා මාළු ඇවිල්ලා උගුල වටේට කරකැවෙනවා. දැන් හිමීට කට්ටිය දැන් ලං කරනවා පේනවා. බලමු තව චුට්ටක් කොහොම ඉඳලා. හරි යාළුවනේ දැන් අපි යන්න හදන්නේ. අපි දාපු මාළු උගුලට මාළු අහුවෙලාද කියලා ඉන්නවද බලන්න. මේකට වාළු අහු වෙලා තියෙනවා. ඉතියෝ ලැබි. සාර්ථක මාළු උගුලක් ඔයාලට පොඩි මාළු අල්ලන්න ඕන. මේ වගේ කුංචි මාළු උගුලක් පාවිච්චි කරන්න පුළුවන්. දාලා නඩි 20ක් 30ක් විතර යනකොට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
අපි මේ මාළු ටික එළියට ගමු. හරි ලේසි. දැන් අපි අලුත් මාළු ටික එළියට ගන්න හදන්න. මාළුකුර කිසිම අනතුරක් වෙන්නේ නැහැ. චුට්ටි මාළු රස්නේ වල ටැංකිය වල භාවිතා කරන්න පුළුවන්. හරි මෙන්න කොහමද සල්ලි අපි ප්ලාස්ටික් බෝතල් එක පාවිච්චි කරලා ඉක්මනින් අල්ල ගත්ත මාළු ටික හරි යාළුනේ ඔයාලට මේ විදිහටම ලේසියෙන් දැන් තමන්ගේ ටැංකියට පොඩි මාළු ටිකක් අල්ල ගන්න පුළුවන් හරි පස්සේ ආයේ මේ වගේ වීඩියෝකින් හම්බ වෙමු.